අපි පවුගේ දවසේ වීඩියෝ එකක් කරා. ඔබ දැක්කනේ ඒක අර රුපියල් මිලියන 412ක් වෙච්ච දෙයක් නෑ කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරපු කතාවක් 2018 දී කරපු කතාවක් ඒක. ඉතින් ඒ කියන්නේ 2018 කියන්නේ ඒ මහත්මයාගේ දුරකාලයේ ජනාධිපති දුරකාලයේ ඇතුළත කරලා තියෙන කතාව. එතකොට රටේ ජනාධිපති අහනවා මේ මිනිසුන්ගෙන් අහනවා වගේ නිකන් අහනවා හරි කියනවා වගේ බලන්නකෝ මේ මිලියන 412කට මොකද වුනේ මේව ජනතාවගේ සල්ලි නේද කියලා. ඉතින් අපි පුදුම වුණා. පුදුම වෙලා ඉතින් අපි කිව්වා බලන්නකෝ මේක ගිහිල්ලා තියෙන්නේ මෙන්න මෙහෙ කියලා අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ඊයේ පෙරේද කිව්වනේ ගින්නිල් වල ඒ ව්‍යාපෘතියට ගත්තු සල්ලි මෙන්න මෙහෙම මෙහෙම මෙ ගිහිල්ලා තිරුණ ඩිවිෂන්ගේ කම්පැනි එකට ගිහිල්ලා කියලා. ඉතින් එතකටනේ අර දිනේෂ් ගුණාදන නැගිටලා කිව්වේ ඔවා කතා කරන්න හොඳ නෑ නේද නඩුවක් තියෙනව නේද අර එහෙම කියලා. ඉතින් අපි මේ අතුරු කතාවක් ඉදිරියේ මේක කියන්නේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා අපිට කියන්න තියෙන්නේ තමුන්නාන්සේට මේකයි බොරුලුගොඩ සිංහයානේ තමුන්නාන්සලගේ වැඩිහිටියා. එතකොට දැන් ඔබ ඇවිල්ලා දිනේෂ් ගුණවර්ධන බොරුලුගොඩ කොටලුව වෙලා තියෙන්නේ. ඉතින් ලැජ්ජයි. දැන් කරන්න තියෙන්නේ විශ්‍රාම අරන් ගෙදර නවතින්න. සුවපහසුව ජීවිතයේ අවසානයේ කාලේ ගෙවලා නිවිහැනෙල්ල සහ පිරිසිදු හිතකින් යන තැනකට යන්න පුළුවන්. මොකද පරමායුෂ ගැන හිතනකොට දැන් ඉතින් ඒ හැටි කාලෙකුත් නැතුව ඇති. ඒක හින්දා අපි යෝජනා කරනවා දිනේෂ් ගුණවර්ධන වගේ අය ගොඩක් ඉන්නවා ඕකේ. ඔය පාර්ලිමේන්තුවේ හැම පක්ෂෙම. ඒගලන්ට අපි යෝජනා කරනවා කරුණාකරලා නවතින්න ගෙදර. නැත්තම් ඊළඟ ඉලෙක්ෂන් එකෙන් ඒ කියන්නේ මෙතෙක් මොනවා හරි දෙයක් මේ රටට කරලා තිබුණා නම් ඒවටත් කළු පැල්මක් සහිතව අපකීර්තිමත්ව ගෙදර යන්න සිද්ධ වෙනවා. ඊට කලින් තමන්ගේ කැමැත්තෙන් විශ්‍රාම ගන්න. ඒක බොහොම මේ අපි ආදරෙන් කියන්නේ ඈ. කොච්චරවත් ඉතින් කටේ වැඩි හිටියෝනේ හොරකම් කළත් මොනවා කළත් පල් හොරු තමයි. ඉතින් අපි ওই 10 වෙනිදා ඊයේ පෙරේදා පරිසරාණ කලේ අර රුපියල් මිලියන 4000කට මොකද වුනේ කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පින්තූරයකුත් දාලා අපි කරපු වැඩසටහන. ඒකේ කතා කරේ ඒකනේ. බලන්නකෝ ඉතින් රුපියල් මිලියන 4000ක් කියන්නේ 12 පැත්තකට තියන්නකෝ. මේ රටේ මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ සල්ලි කජු ඇටද කොස් ඇටද කියලා අපේ ආච්චිලා අහන්නේ. ඔබ හිතන්න බස් එකක සුවපහසු විදිහට යන්න බෑ. තවමත් මම ඒක කලිනුත් කියලා තියෙනවා. අපි පුංචි කාලෙත් එහෙමයි අදත් එහෙමයි. කෝච්චි එක යන්න බෑ සුවපහසුව මිනිසුන්ට. පොදු පහසුකම් කිසිවක් මිනිසුන්ට සතුටු විය හැකි මට්ටමකට නෑ. ඒගොල්ලන්ගේ පුද්ගලික ජීවිත, ඒගොල්ලන්ගේ දෛනික ආදායම්, වාර්ෂික ආදායම්, දරුවන්ගේ අධ්‍යාපනය, පොදු පහසුකම් මේවා මොනක්වත් සතුටුදායක මට්ටමක නැති මේ වගේ රටක ඒ රටේ මුදලින් මිලියන 4000ක් මිලියනයක් කියන්නේ දශලක්ෂයක්නේ දෙයියනේ. දශලක්ෂේවා 4000ක් වෙච්ච දෙයක් නැහැ. එතකොට ඒක ගැන හොයන එක අයුතු වැඩක්ද? මොකක් හරි දේශපාලන වැඩක්ද? නැහැ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති ඒ මහත්මයා ඊයේ රාත්‍රියේ අපිට කතා කරා. ওই වීඩියෝ බලලා හැබැයි ඉතින් මට කිව්වා මං කතා කර වගක්වත් කාටවත් කියන්න එපා කියලා. හැබැයි අපි ඒ එතෙන්දි පොරොන්දු වෙන්නේ නැහැ කියන්නේ නැහැ කියලා. නමුත් ඒ කියන්න එපායි කියලා කරපු ඉල්ලීමත් මං හිතන්නේ එහෙම සීරියස් කරපු ඉල්ලීමක් නෙමෙයි. සමහර විට කියන්නම කියලා වගේ කරපු ඉඟියද දැද්දෙත් නැහැ. කොහොමද ඒක කීමේ ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද ප්‍රසිද්ධියේ ඔහු මේ ප්‍රකාශය කරලා තියෙනවනේ මේ මිලියන 4000 ගැන. ඒක නිසා ඉතින් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මාත් එක්ක විනාඩි 15ක් 16ක් විතර කතා කළා. ඒක ඇතුලේ සිද්ධ වෙච්ච කතා වෙච්ච දේවල් ඔක්කොම මම එළියට කියන්න යන්නේ නැහැ. මොකද ඒ සමහර දේවල් වල රහස්‍යභාවය අපි ආරක්ෂා කරන්න ඕනේ අපිත් එක්ක කතා කරන ඕනෑම මිනිස්සෙක්ගේ. ඉතින් පුද්ගලිකව මට සල්ලි දෙන්න, ඒ වගේම රස්සාවක් දෙන්න, ඒ වගේම වාසි සලසන්න කතා කරපු අයත් ඉන්නවනේ. අපි ඒගොල්ලන්ගේ නම් ගම්බත් කියන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ ඒක කතාව පටන් ගන්නෙම මේ අපිට ආදරේට වගේනේ. එතකොට අපි ඒක පිළිගන්නවා. හා හොඳයි. උගල ආදරෙයි අපිට. නමුත් අපිට එපා ওই අවස්ථාව කියලා අපි ඒක
පැත්තකින් තියෙන ඒවා ඔක්කොම කියන්න ගියොත් නිකන් අපේ ලොකුකමක් වගේ වෙනවනේ. අනිත් එක තමයි දැන් මෙතනදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මට කියාපු ඔක්කොම රෙකෝඩ් කරගෙන ඒක දාලා ඔබට අහන්න සලස්සුවොත් ඒකත් හොඳ වැඩක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ කියාපු දේවල් මගේ හිතේ තියෙනවා. ඔහුගෙන් වැරදි සිද්ධ වෙලා තියෙනවා මේ රටට වැඩිහිටි දේශපාලකෙක් විදියට. කාලයක් අපි ඔහුට ආදරය කළා. ඡන්දේ දුන්නා. මම ඒක කිව්වා. ඉතින් ඒ වුණාට බැරි වුණානේ මේ රට ගොඩ ගන්න. ඒක කනගාටුදායක කාරණයක්. නමුත් තවමත් ඔහුට අදහසක් තියෙනවා නම් මේක මොකක් හරි කරන්න පුළුවන් කියලා. ඔන්න මම ප්‍රශ්නයක් ඇහුවා. මම ඇහුවා ඉතින් අපිට බැරිද මේවා ඔක්කොම හෙලිදරව් කරන්න කියලා. මම ඇහුවේ එහෙම වෙලාවක් එනවා නේද ඉදිරියේදී කියලා. ඔහු කිව්වා ඔව්. එහෙම වෙලාවක් එයි කියලා. ඉතින් ඇත්ත අපිට තේරෙනවා එහෙම වෙලාවක් ඉදිරියේදී එනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක් ඉදිරියට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේවල් ගැන විවෘතව කතා කරන්න හිටපු ජනාධිපති කෙනෙක් එහෙම කතා කළාම අපට ඒක දේශපාලනේ සමාජ දේශපාලනේ කතාවක් නේ. නැතුව මේ පුද්ගලික යෝජනාවක් මොනක්වත් නෙමෙයි. ඒකෙදි මේ කතා කළ වග අපි ජනතාවට කියන්න ඕනි. එහෙම නොකිව්වොත් එහෙම ඒක වරදක්. කතා උනේ මොනවද, ඔහු කිව්වේ මොනවද කියලා ඔක්කොම කියන එක නෙමෙයි මං කියන්නේ. ඔහු කතා කළ වග අපි ජනතා නියෝජිතයෝනේ. මේ ජනමාධ්‍ය කියන මඩගෝරුවේ නෙමෙයි. අපි ඊට පිටින් ජනතාව නියෝජනය කරනවා, ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරනවා. නියෝජනය කරලා ඒවා අපි එළියට ගේනවා. ඒවට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. දේශපාලන විසඳුමක් කරා යන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා අපි ජනතාවට දැනුම් දෙන්න ඕනේ වහාම එවැනි දුරකථන ඇමතුමක් අපිට ආපුවාම එච්චරයි. ඒක ඒ වගකීම විතරයි මෙතන අපි ඉෂ්ට කරන්නේ. නමුත් අපිට මෙතන තව කියන්න දෙයක් තියෙනවා. අර මිලියන 4000 ගැන. මිලියන 4000ේ කතාවේ තවත් කොටසක් තියෙනවා. ඒ තමයි එවක වාරිමාර්ග ලේකම්ටනේ ඕක දුන්නයි කියන්නේ. ඒ කවුද? අයිවන් සිල්වා කියලා මහත්තෙක්නේ. මහත්තෙක් කියලා තාමත් කියන්නේ නඩුවක් තියෙන හින්දා නඩුව ඉතින් ආරංචි විදිහට නඩුව වැහිලා තියෙන්නේ. නඩුව වැහිලා තිබුණාට මිනිහා ඉන්නවා. දැන් යා ඒ 2012 වැඩේ වෙලා ඊට පස්සේ 2015 ඉතුරු ගානත් අරගෙන ඊට පස්සේ පැනලා යනවලුනේ නවසීලන්තයටද කොහෙද? පැනලා ගියාට පස්සේ අල්ලන්න උත්සාහයක් දරන්නෙත් නැහැ. අර ආපු යහපාලනේ කියාපු එක ඔය මෛත්‍රී මහත්තයා ඒකනේ ජනාධිපති හිටියේ. ඉතින් එයා එහෙ ඉඳලා ඊට පස්සේ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ ලංකාවට එනවා. ඇවිල්ලා ඔබ දන්නවද අද ඔහු කොහෙද ඉන්නේ කියලා? අද ඔහු වාරිමාර්ග රාජ්‍ය ලේකම්. එතකොට CCB කියලා තියෙන මේ මේ ලංකාවේ ලොකුම ඉංජිනේරු ආයතනය, මධ්‍යම ඉංජිනේරු ආයතනය, ඒකෙත් සභාපති. එතකොට ඒ කාලෙත් ඔය රාජපක්ෂ උන්නහයලගේ ටෙන්ඩර් අරවා මේ ඔක්කොම හැන්ඩල් කරලා තියෙන්නේ එයා තමයි. ඉතින් එයාට විරුද්ධව මේ මිලියන 4000ේ ප්‍රශ්නේ නඩුව තියෙනවාය කියලා තමයි ආරංචි අපිට. නමුත් වැහිලාලු. එතකොට අපි කියන්නේ මේ රටේ සමාජ දේශපාලනය කරන අයට කරුණාගල්ලා කරුණාගල්ලා මේ නඩුවට මොකද වුනේ කියලා හොයලා බලන්න. මිලියන 4000ක් කියලා කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. මේ වගේ රටක මිලියන 4000ක් කොහෙද ගියේ, මොකද වුනේ ඒකට කිසිම තේරුමක් නැතුව අර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එයාගේ වීඩියෝවේ කියන්නේ 2018 දී කැත්තක්වත් ගහලා තියෙනවද, පඳුරක්වත් කපලා තියෙනවද, උදැල්ලක් ගහලා පස්පිනක් කපලා තියෙනවද? නැහැ. එහෙනම් ඒක ගැන හොයන්නම ඕනේ. ඒක නිසා අපිට දුරකථන ඇමතුමක් දීලා අප කරන දේ අගය කරලා ඒ වගේම යම් යම් දේවල් සම්බන්ධයෙන් අප දැනුවත් කිරීමක් කළාට ඒ ගැන ස්තුතියි. හැබැයි ඉතින් මේ දූෂිත චක්‍රයේ මේකේ ඔබත් කොටස්කරුවෙක් බව, යම් තරමකින් කොටස්කරුවෙක් බව කනගාටුවෙන් වුණත් කියන්න ඕනි. ඒකේ තියෙන දෝෂාරෝපණය අයින් කරගන්න නම් අපි ඔබට යෝජනා කරනවා ජනතාව ඉදිරියට ඇවිල්ලා දැන්වත් මේ හෙලිදරව් කිරීම කරන්න. අපට ඔබත් එක්ක කරන දුරකථන ඇමතුමක් ඒක රෙකෝඩ් කළා මිනිසුන්ට දාලා පෙන්නලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම නෙමෙයි අපි කියන්නේ. මේක අපි
සොකමැත්තෙන් කරන්න ඕනි මේ රිස්ක් එක අරගෙන කරන්න ඕනි කරලා මේ රට යම් නියම මාර්ගයකට විධිමත් මාර්ගයකට මේ රටේ වැඩපිළිවෙල යොදන්න ඕනි බලන්නකෝ මේක මොන තරම් දූෂිත සිස්ටම් එකක් තියෙන රටක්ද කියලා මම දැක්කා ඊයේ පෙරේද හර්ෂදි සිල්වත් ඔහුගේ Facebook ගිනුමේ සටහනක් තියලා තියෙනවා ඒ වගේම අජිත් ඉන්ද්‍ර කුමාර ගුණසේකර කියලා මහත්තයෙකුත් මේ ගැන ලියලා තිබුණා ලංකාව ගන්න ඩොලර් බිලියන 2.5ක ණයෙන් ඩොලර් මිලියන 175ක් කොමිස් ගන්න කෙනත් ඩි ලැමොට් කවුද ඉතින් ඒ වගේ දේවල් තවම සිද්ධ වෙනවා මෙච්චර මේ අන්තයට අපි පල්ලෙහැට බහැලත් මේ හිඟා ගන්න බැරුව ඉන්නකොට ගන්න ණය මුදලෙන් 107ක කොමිස් මුදලක් කිසිම සමාගමක කියන්නේ තනතුරක් නැති තනි මිනිස්සෙකුට යනවා මේව කොහේ යනවද කියලා හොයන්නේ කවුද एक गैन फाइल लेखक मटे मगे मित्र कथा कर लगे हुआ अदेवन वकील ये अभी बलापुर टिकेंग टिकारी अभी करा पुलवांग विधि हट मेवा हेलीधरा करा अभी काटवत बाय न काटवत नयत न किसी के ने गेंग अभी तंब दोई तो अक्वात पगा विधि हट अरगनत न अरगनत न अपट उदाउ करा महाजनता अपे पिंपेट्टियट महाजनतावेगें लभेन सिल्लर मुदलिंग अपि मे वेडे दिगटम करन्न बलापुरुत्तु वेनवा अवसानेदित स्तुतिवंत वेन्न कैमति मैत्रीपाल सिरिसेन हिटपु जनाधिपति महताट ओब अपट दुरकथन ऐमंतुमक् दीला कथा किरीम एक अपि हितनवा मेरट यम धनात्मक पैत्तकर गमन किरीमे यम शुभ लकुणक् कियला एमनं අපි තවදුරටත් මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියමු හැමෝටම යෝජනා කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයරත් එක්ක